පියසේතෝ බාදරෙන් පිළිගන්නවා. ඉතින් මගෙන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා මූලික අත ලේසි විදිහකට කරගන්න විදිහ කියලා දෙන්න කියලා. ඉතින් ගොඩක්ම ලේසි විදිහට එක මිම්මකින් මූලික අත කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න කියලා හිතුවා. ඉතින් මේක ගොඩක්ම පහසුයි. බලමු අපි මේක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක කොලේක කරලා පෙන්වන්න කියලා හිතුවා. මොකද මේ ටෙඩර් කරොත් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති නිසා. ඉතින් මේක ප්‍රති කොටස කරගත්තත් මේ විදිහටම කරගත්තනම් හරි. මේකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපේ කිහිලි කට මිම්ම විතරයි. කිහිලි කට මිම්ම කිව්වහම දැන් සාමාන්‍යයෙන් අපි ඇඟේ කිහිලි කටත් මැනලා ගන්නවා. නමුත් අපි ඇඳුමක් කපලා ඉවරුනාම කිහිලි කට මැනලා ගන්නත් පුළුවන් සම්පූර්ණ කිහිලි කට විදිහට ඒ කිහිලි කට වක්‍රයේ වටේට මැනලා ගන්න පුළුවන්. ඉතින් බලමු ඒ කිහිලි කට තමයි මම මේ කියන්නේ කිහිලි කට මිම්ම ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. මෙහෙම කොලයක් කරන සාමාන්‍ය මේ කොලේ අරගෙන දෙකට නමා ගන්න. උස අතට දෙකට නමන්න. රෙදි කොටසත් ඒ විදිහමයි උස අතට දෙකට නමා ගන්න. ඊට පස්සේ දැන් මේකට අපි මම කිව්වා කිහිලි කට මිම්ම ඕන වෙන්නේ කියලා. කිහිලි කට මිම්ම මම උදාහරණයක් විදිහට 16 කියලා ගත්තා. ඊට පස්සේ බලමු අපි වෙන මේ මිම්මෙන් කොහොමද අපි මේ සම්පූර්ණ අත හදාගන්නේ කියලා. දැන් මේක නමලා තියෙන මම ඒ වල ඉඳන් පහළ යාට ලකුණු කරලා තියෙන කිහිලි කට මිම්ම හතරට බෙදලා එන උත්තරේ ලකුණු කරලා B කියලා දාලා මම හරස් රේඛාවක් ඇඳලා තිනවා. ඊට පස්සේ මේ හරස් රේඛාවේ අපි මුකුත් ලකුණු කරන්නේ නැහැ. අපි මෙතන ඉඳන් ඒ වල ඉඳන් මේ හරස් රේඛාවට මෙන්න මේ මිම්ම ලකුණු කරගන්න ඕනේ. කියන්නේ කිහිලි කට මිම්ම කිහිලි කට මිම්මෙන් අඟල් භාගයක් අඩු කරලා එන උත්තරේ දෙකට බෙදන්න. දැන් අපි මේක 16 කියලා ගත්තොත් 16 16න් අඟල් භාගයක් අඩු කරපුවම 15වම ආරයිනේ. 15වම ආර දෙකට බෙදලා එන උත්තරේ එතකොට 7/3 කාලයි. 7/3 කාල තමයි අපි මෙන්න මෙහෙම හොඳින් බලන්න. ඒ වලින් මේ B හරස් රේඛාවට එල කරගෙන යන්න 7/3 කාලක්. එතකොට මෙන්න මෙතන තමයි ඉන්නේ. ඊට පස්සේ මේක C කියලා දානවා මම. C කියලා දාලා AC යාපරන. එතකොට මේක බලන්න AC දුර වෙන්න ඕනේ කිහිලි කට මිම්මෙන් අඟල් භාගයක් අඩු කරලා A එන උත්තරේ දෙකට බෙදලා එන උත්තරේ තමයි AC කියලා කියන්නේ. බලන්න ඊට පස්සේ අපි මේ AC රේඛාව සමාන කොටස් හතරකට ලකුණු කරගන්න ඕනේ. මෙහෙම කරන්න ඒ මෙහෙම කියලා මේ ටේප් එක මෙහෙම මේ විදිහට තියාගෙනම මේ ටේප් එක දෙකට නමා ගන්න. අපි එතකොට මේ AC රේඛාවෙන් මැද වෙන්නේ. ඊට පස්සේ අපි නැවත මේ රේඛාව සම වෙන ටේප් එක මේ පැත්තට දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන මෙතන ඊට පස්සේ මේ ප්‍රමාණයම මෙහෙට අරගෙන මෙතනින් ආපහු ලකුණු කරනවා. එතකොට සමාන කොටස් හතරක් තියෙනවා. මෙතන පළවෙනි තැනින් මෙන්න මෙතනින් ඉහළට ලකුණු කරන්න අඟල් භාගයක්. අඟල් භාගයක් ඉහළට ලකුණු කරන්න. මෙතනින් අඟල් භාගයක් පහළට ලකුණු කරන්න. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඒවල ඉඳන් අඟල් භාගය ලකුණු කරපු තැනට අපි මේ විදිහට හදින්න. ඊට පස්සේ මේ AC රේඛාවේ මැද්දට අපි මෙහෙම ගන්න. ඊට පස්සේ නැවත අපි මේක මෙන්න මෙහෙම ඇඳ ගන්න තියෙනවා. ඔයාලට පැහැදිලි ඇති. කර්ව් රූල තියනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන එක පාවිච්චි කරේ නැහැ. මෙහෙම අපි දැන ගන්න පුළුවන්. බලන්න හැමෝටම කර්ව් රූලක් නැති නිසා මම මේක අතින් ඇඳ ගන්න විදිහ කරේ. ඉතින් මේ විදිහට ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් අපි කරේ අතේ ඉදිරිපස කොටස. දැන් මේක අපි නිකන් බලමු. මේක අපිට දැන් තියෙන්න ඕනේ සම්පූර්ණයෙන්ම කිහිලි කට මෙන්න දෙකට බෙදලා එන උත්තරේ. ඒ කියන්නේ 16 දෙකට බෙදපුවාම 8ක්. අපි බලමු එක 8ක් තියෙනවද කියලා. මෙතනින් මම මේ මුලින්ම මේ 8 මෙතන තිබ්බා ටේප් එකේ. ඊට පස්සේ මම මේක ටේප් එක හිටවලා තමයි හැමතිස්සෙම වක්‍රයක් මනින්න ඕනේ. ටේප් එක පැත්තට දාලා මනින්න එපා. මේ විදිහට ගන්නකොට මෙතන හරියටම
අටක් එනවා. ඔයගොල්ලෝ මේක කරලා බලන්න මේක හරියටම හරි. එතකොට අපි පිටිපස කීරි කටවක් වෙයි. තමයි දැන් ඊළඟට අඳින්න යන්නේ. මම රතු පාටින් එක කරන්නම්. ලොකු දෙයක් කරන්න නැහැ. බලන්න. මෙතන අඟල් අඟල දාපු තැනින් පොයින්ට් එකක් වගේ උඩට ලකුණු කරන්න. මෙතනින් පොයින්ට් එකක් दशम तुण मेतन आगे बागे दाकते उड़ट पॉइंट लखनऊ कर मेतन लखनऊ कर दशम तुण लखनऊ कर इसल वगेमेंट मम्मी रतुपाटी तीयन पीट पस के हेड इट पस सामान्य मम मेतन कोटा तक मेतन अंगल इका मार खरीद खरीदा सामान्य बुरी दिस मिथन बाबे कर अंगल बाबे कर अंगल पल हेट दिल मेट हर हट कपल हेडेटी मिथन अपी अंगल अंगल दापे नमला तमाय अंगल बाहिल दम पाट वक्टे अगल बाकी इदरी पस को मेने मूलिका तीन गुडकम पहसुई उत्साह बला हरम लेनी मम मे अतहदा गुडक्रम तीन नमक लेसी विधि मम की दूरने वीडियो गुडक्टी मंगीतम वीडियो के बला लाइक नम दर बला शेयर करना प्रवेश नवता तभी पाड़ की हम आई भुवन।